ආයුබෝවන්. ඉතින් මේ වගේ සරල ලේසියෙන්ම මහගන්න පුළුවන් මාස් එකක් මහන විදිහ තමයි මම අද ඔයගොල්ලන්ට කියලා දෙන්නේ. මම මේ අරන් තියෙන රෙදි කෑල්ල දිග අඟල් 13ක් වෙනවා. පළල අඟල් 9ක් වෙනවා. ඇත්තට මේක කොටන් රෙදි කෑල්ල. දැන් අපි මේක මේ විදිහට දෙකට නමලා මෙහුම් ආසි අඟල් භාගයක් විතර තියලා මෙහුම් ආසි අඟල් භාගයක් විදිහට ඉතින් මේ විදිහට අපි මේව මැහුමක් ගහ ගන්නවා. හරි. මම දැන් මේ මැහුම ගහගෙන තියෙන්නේ. ඊට පස්සේ අපි මේක අනිත් පැත්ත හරව ගන්න ඕනේ. ඇත්තටම මේක තමයි මහන්න ලේසිම මාස් එක. ප්ලීට් මුකුත් තියන්නේ. හරිම සරලයි. ඔයාලට අතේ වුණත් මේක මහ ගන්න පුළුවන්. මේ විදිහට අයින් කර ගන්නවා නම් එහෙම කරන්නත් පුළුවන්. ඊට පස්සේ ඕගොල්ලෝ ගන්න ඉලාස්ටික් එකේ මහතානු අඟල් කාලක් නම් මේ වගේ පොඩි වාටියක් දාගන්න. එහෙම නැත්නම් අඟල් භාග ඉලාස්ටික් එකක් ගන්නවා නම් අඟල් භාගයක විතර මෙහුම් ආසියක් තියලා මෙහුම ගහ ගන්න ඕනේ. හරි. මම දැන් මේ දෙපැත්තේ වාටි දෙක මහගෙන තියෙන්නේ. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ මම දැන් මෙතන අරන් තියෙන ඉලාස්ටික් කෑල්ල අඟල් 11ක් විතර දිග තියෙනවා. ඒ කියන්නේ ගැටයක් දාගන්නත් එක්ක ඉඩ තියලා අරන් තියෙන්නේ. ඉතින් පොඩි එක්කෙනෙක්ට මහනවා නම් මීට වඩා ඉලාස්ටික් කෑල්ල දිග අඩුවෙන් ගන්න. ඔයගොල්ලෝගේ මූණේ මහතනුව එහෙම අඩු කරගන්න පුළුවන්. අඩු වැඩි කරගන්න පුළුවන් ඉලාස්ටික් එක. ඉතින් ඊට පස්සේ මේ වගේ අපි 60 කට්ටක ආධාරයෙන් මේක ඇතුළට මෙහෙම රිංගවලා ගැටයක් දාගමු. ඒ වගේම දෙපැත්තම අපිට පුළුවන් මේ විදිහට ඉලාස්ටික් එක දාගන්න. දාලා ගැලවෙන්නේ නැතුව හොඳට ගැටයක් දාගමු. ඉතින් හරිම සරලයි. මේ බලන්න මම දැන් දෙපැත්ත මේ විදිහට හදාගෙන තියෙනවා. ඉතින් ඕගොල්ලෝ මේ වීඩියෝ එකෙන් යමක් ඉගෙන ගත්තා නම් ලයික් එකක් දාන්න. මම මේ වීඩියෝ එක පළවෙනි වතාවට බලනවා නම් subscribe කරන්න. ඉතින් තව වීඩියෝ එකකින් අපි ඉදිරියේදී හම්බ වෙමු. බොහොම ස්තුතියි.